සුවිශේෂ කාරණා බොහොමයක් තියෙනවා කතා කරන්නට. අපි ඔබට පොරොන්දුවක් දුන්න යම් දවසක මතක නම් මීට පෙර වැඩසටහනකදී දම්බොක්කේ ගුණපාල ගුරුනාන්සේ අපිට යම් වැඩ කටයුත්තක් කරන අවස්ථාවක ඒක සජීවීව දකින්නට අවස්ථාව ලබා දෙනවා කියන කාරණය. අද මේ රාත්‍රියේ යම් කරුණු කාරණා ටිකක් සිද්ධ වෙනවා. ඒ ගැන කොහොමද මේ දේවල් වෙන්නේ? මොනවද මේ කරන්නේ? මේ කාරණා ඇතුලේ අපේ සමාජයට යහපත් වෙන දේවල් මොනවද තියෙන්නේ? ඒ හැම දෙයක්ම කතා කරන්න තමයි අපි යන්නේ. ඔබටත් ආරාධනා කරනවා අපිත් එක්ක එන්න කියලා. ඒවල මන්දිරේ තුලට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. අපි මොහොතක් අරගමු. ගුණපාල ගුරුන්නාන්සේ අවසරයිද? ඔබතුමන් වැඩ කටයුත්තක ඉන්නේ. ඔව්, අපිට කතා කරන්න පුළුවන් නේද? ඔව්. පුළුවන් නේද? හොඳයි. විශේෂ කටයුත්තකට සූදානම් වෙනවා කියලා ඔබට දුන්න පොරොන්දුවත් එක්ක එතුමන් අවසරය දුන්නා අපිට මේ ස්ථානෙට එන්න කියලා. අද මොකක්ද මේ විශේෂයෙන් කෙරෙන කටයුත්ත කියන එක පොඩ්ඩක් අපි පැහැදිලි කරගමු. අපි දැන් මේ විනයක් කරපු විනයක් නීච කුල තීන්දුවකින් මහසෝම් පිල්ලුවකින් ඉවත් කරන්න තමයි යන්නේ. ඒ යන අවස්ථාවට අපි පළමුවෙන්ම මේ බුදුන් දෙවියන් අදහලා තමයි ඒ රාජකාරි පටන් ගන්නෙ. ඒකේ පළමු අධිකරණ තමයි දැන් මේ බුද්ධ ධම්ම සංඝ රත්නයේ කියන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගැනීමට තමයි දැන් මම මේ ලෑස්ති වෙන්නේ මෙතන. හොඳයි. අපි මේ දේවල් පස්සේ අපි ගිහිල්ලා ජලාශයකට ගිහිල්ලා අපි මේ ඒ තීන්දුව කපන්නේ එතන තමයි. එතන තමයි. ඔව්. මොකක්ද මේ විශේෂ ස්ථානයකට යන්න හේතුව මොකද්ද? මොකද අපි මේ වගේ තීන්දුවක් විනය තීන්දුවක් කපනකොට එක්කෝ තුම් මන්සලක් නැත්නම් පාළු ලිඳක් සෝහන් කණත්තක් ජල මේ බැස යන දිය කඩිත්තක් අන්න ඒ වගේ තැනකදී තමයි අපි මේ වගේ කරපු වින බන්ධන තීන්දුවකින් ඉවත් කරන්න ඕනේ. මේ ඕනම යම් විදියකට මේ කරන කොඩි වින ඕනම එකක් ඉවත් කරන්න එවැනි කටයුත්තද කර නැත්නම් විවිධ ක්‍රමවේද තියෙනවද? එකින් එකට මේ කොඩි වින ඉවත් කරන ඒවා එකින් එකට මොකද අර ක්‍රම හඳුනාගෙන එකින් එකට වෙනස් ආකාරයට තමයි කරන්නේ. අපි ඔබට ඉතා පැහැදිලිව කියන්නට ඕනේ මේ වගේ දේවල් මේ අණවින කොඩිවින කරන්නට යන්නට එපා. එවැනි දේවල් මේ සමාජයේ යම් තැනක ගැට ගැහිලා තියෙන හින්දා එවැනි කරපු දේවල් ඉවත් කරගන්න නම් මෙවැනි දේවල් කරන්නට වෙනවා. මේව නිවැරදිව පැහැදිලි කරගන්න, මේව කියවා ගන්න, අවබෝධයෙන් දකින්න කියන එක අපි හැමතැනම ඔබට මතක් කරන කාරණයක්. මේ 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 මිනිස්සු ඇයි මෙහෙම තැනකටපත් වෙන්නේ? මේ අණවින කොඩිවින කරන්නේ ඇයි? ඔබතුමා හැමදාම කෙලින් කතා කරන කෙනෙක්, ඇත්ත කතා කරන කෙනෙක්, මෙවැනි දේවල් මේ සමාජයට මේ මිනිස්සුන්ට වින කරන දේවල් කරන්න ඕන දෙයක්ද? මේ මේ ඇයි මිනිස්සු මේවා කරන්නේ කියන එක එතන යම් පණිවිඩයක් දෙන්න හොඳ අවස්ථාවක් නේද මේක? ඇත්තටම අපි දැන් කරන්නේ මෙතන කෙනෙකුට කරලා තියෙන කරදරයක් ඉවත් කරන එකනේ. ඇත්තටම හොඳ වැඩක් නෙමෙයි මේ කරන එක. අපි ඇත්තටම ගොඩක් දුරට අපි තීන්දු ඉවත් කරන එක තමයි කරන්නේ. මොකද කෙනෙක්ගේ දියුණුව දකින්න බැරි වෙනකොට තමයි මේ වගේ දෙයක් තවත් කෙනෙක් කරන්නේ. මොනවා හරි යම් කිසි කෙනෙක් දැන් අල්ලපු ගෙදර කියන්නකෝ, ඒ දියුණුව දකින්න බැරි වෙනකොට අණවින කොඩු වින හුණියා කරනවා. ඊට පස්සේ එයා අන්තිම මොහොතේ වැටුණාට පස්සේ දැන් බුලට් ටිකක් අරන් අපි ළඟට ඇවිල්ලා බලපුවාම තමයි අපිට කියන්න පුළුවන් මේ වගේ දෙයක් කරලා තියෙනවා කියලා. ඒ වගේ අවස්ථාවකදී දැන් ඒ වගේ දෙයක් අපි ඉවත් කරන විදිය තමයි මේ කරන්න හදන්නේ. ඒ කෙනෙකුට කරපු විනයක් ඉවත් කරන එක. හොඳයි, අපිට පැහැදිලි මේ සිදුවෙන කාරණා මේ කොහොමද කරන්න කියන එක. අපි ඒ දේවල් ඒ තැන්වල දකින ගමන් මේ කරන කටයුත්ත මොන වගේද කියලා අපි අවබෝධයෙන් දකිමින් අපි ඉතුරු ටික කතා කරමු. එහෙම හොඳයි නේද? හොඳයි. හොඳයි බොහොම. හරි, අපි එතෙන්ට යමු. අපි මෙහෙමම යනවද ඔබතුමන්? ඔව්. මෙහෙම මම කිව්වනේ මුලින්ම අර දෙවියන්ගේ දෙවි බුද්ධ ධම්ම සංඝ රත්නය කියලා එක ආශිර්වාදේ අරන් තමයි අපි මේ විනයක් කපන්න යන්නේ. එතකොට අපි පළවෙනිම මෙතන තියෙන රාජකාරි කරලා තමයි ඒ වගේ තැනකට යන්නේ. ඔව්. හොඳයි, එහෙමනම් ගුණපාල ගුරුන්නාන්සේට ඒ කටයුතු කරගන්නට අවස්ථාව දීලා අපි මදකට පැත්තකට වෙනවා. අපි බලමු කොහොමද ඒ කටයුතු සිදුවෙන්නේ කියන එක. අවබෝධයෙන් බලාගෙන ඉන්නට ඔබට ආරාධනා කරනවා. හොඳයි. Zaza
සාදු 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 නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං එතුමගේ කටයුතු සියලු දේවල් සිදුවෙමින් තියෙන මොහොතක අපි මදක් පසෙකට උනේ මේ කාරණාවල් වලට ඉඩ දීලා ඔබ තමයි අපිට යෝජනා කර යම් තැනක සාකච්ඡා විතරක් කරමින් ඉන්නවා මේ දේවල් ඇයි අපි අපිට ඇත්තට පෙන්වන්නේ නැත්තේ කියන කාරණය. ඒ විනුවෙන් තමයි අපි මේ දේවල් මේ විදිහට සූදානම් කරගත්තේ. කෙසේ හෝ වේවා දෙසටක් මිත්‍යා දෘෂ්ටික ආගම් තුල අතරමං වෙච්ච මේ මායාව තුල පැටලිච්ච මිනිස්සුන්ට උතුම් ධර්මයක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ. එතන මේකට අවශ්‍ය මේ 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 තුලට සියල්ල විසඳුම තිබුණා. හැබැයි කෙසේ හෝ වේවා මේ කායික තලයේ ඉන්න මිනිස්සුන්ට තවමත් මේ තුල පිළිසරණක් හොයනවා. මේ යంత్ర මන්ත්‍ර තන්ත්‍ර ඇතුලේ එහෙම නැත්නම් මේ බලි තොවිල් සාන්ති කර්ම ඇතුලේ ඔවුන් තාම පිළිසරණක් සොයමින් ඉන්නවා. මේ දේවල් වල ඇත්ත නැත්ත මොකක්ද කියන එක ඔබට පෙන්වන්න තමයි අපි මේ දේවල් සූදානම් කරගත්තේ. අවබෝධයෙන් දකින්න අපි දැන් යනවා තව සුළු මොහොතකින් දිය කඩිත්තක් ළඟට. එතනදි තමයි මේ විශේෂ කටයුත්ත වෙන්නේ. එතන තමයි මේ කොඩි විනය කපනවා කියන කාරණය. මේ වටින විද නම් සමාජයේ පට බැඳිලා තියෙන්න පුළුවන්. ඒ කටයුත්ත දකින්න තමයි අපි මේ යන්නේ. එන්න අපිත් එක්ක දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. මෙතන මේ තීන්දුව කපනවත් එක්කම නිවාරණය කියලා තමන් හිතා ගන්න ඕනේ ඈ
බන්ධනයක් ඉවත් කරන්නේ කොහොමද කියන කාරණේ තමයි අපි මේ දකිමින් ඉන්නේ සහ මේ මේ කතා කරමින් ඉන්න කාරණය මේ සිදුවෙච්ච සිදුවීම් ටික ඇතුලේ මොනවද වුනේ කියන එක අපි පැහැදිලි කර ගන්නට ඕනේ මේ දේවල් ඇතුලේ තියෙන කතාවල් ගොඩක් තියෙනවා මේ දේවල් ටික තමයි අපි ගුණපාල ගුරුන්නාංශගෙන් පැහැදිලි කරගන්නේ ගුරුන්නාංශේ අපිට පැහැදිලි කරන්න මේ ආතුරය එහෙම නැත්නම් මේ මේ රෝගී වෙලා ඉන්න පුද්ගලයාට මොන වගේ බන්ධනයක්ද මේ ඔබතුමා මේ ඉවත් කරේ මේක මහත්වෝ මං අර කලින් කිව්වා වගේ मेक महासोह बंधनिया नीचे को तीन दूकिंग इवत कर तमा मे अद मेतन करें मे दियकाड़ी तक तोरगत् मेक जल तीन दें मुखद जल या उपयोग करगत्ता जल तीन दें मुखद जल तीन दबना अभी जल बेहल कबाने मेक जल जल कड़ी तक मत महासोह पिल्लुकिंग नीचे को तीन दवात करने का मेक मे महासोह पिल्लुकने का एक यवने के विना मेक कपोकत्ता मेतन करें යවනක වෙනයි කියලා එතුමා කියනවා මේ අපි මේ කතාව මේ සාකච්ඡාවල් ගොඩනගන්නේ මෙවැනි දේවල් ඔබට කරන්නට නෙවෙයි මේ 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 ඒක බරපතල විදියෙ යම්කිසි විදියකට මහා අකුසල කර්මයක් කියලා අපි විශ්වාස කරනවා මිනිසුන්ට වින කරන එක හැබැයි අපි ඔබට යෝජනා කරන්න එහෙම ප්‍රශ්නයක් මතුවලා තියෙනවා නම් ඒක ඉවත් කරගන්නේ කොහොමද කියන කාරණේ මම හිතන්නේ ඔබතුමා එකට එකඟ වෙයි එහෙම තැනක එතකොට මේ 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 මෙවැනි ආකාරයෙන් මොන වගේ බන්ධන දිවත් කරන්නේ ඕනම බන්ධනයක් මේ විදිහට ඉවත් කරනවද මොකද ජල කඩਿੱත්තක් මත එක එක බන්ධන තියෙනවා නමුත් සමහර තැන් තියෙනවා පාළු ලින් තියෙනවා එහෙම නැතුව මේ දිය කඩਿੱත්ත තියෙනවා කනත් සෝහන් කනත්වල් තියෙනවා තුම් මන්සල් තියෙනවා ඒවා ප්‍රයෝගික කර දැන් මෙයාට ආවේනික දේ තමයි මෙතන මේ දිය කඩਿੱත්තේ කරේ අපි දැක්ක ඔබතුමා යම් විදියකට පැදුරක් දාලා ඒ මත දිගා වෙලා එතකොට මේ කරපු ක්‍රියාවලියක් තිබුණා මොකක්ද මේ මේක ඇතුලේ තියෙන විද්‍යාත්මක ක්‍රමවේදය මොකක්ද ඇයි එහෙම දෙයක් කරන්නේ මොකද එතකොට දැන් අපි ගුරුනාංශ කෙනෙක් විදියට එහෙම මේව වෙලා රතුරේදී පොරවගෙන ඒ විදියට තමයි ඒ බන්ධන ඉවත් කරන්නේ මොකද ආතුරය ළඟ තියාගෙන ඒක ඉවත් කරන්නේ එතකොට තමයි අපිට නියම පිදේණියක් බඩ උඩ තියාගෙන තමයි එක කපන්නේ එතකොට තමයි මේ බන්ධන කපන්නේ නියම යක්ෂ කොට්ටාස උපයෝගී කරගෙන ඒ යක්ෂ ප්‍රේත භූත කොට්ටාස අපිට ආවේනික වෙන්නේ අන්න ඒ වෙලාවට තමයි ඒ කියන්නේ ඉතාල පැහැදිලි මේ තැන් වලට දෙවි දෙවි දෙවිදවුන් වහන්සේගේ ආශිර්වාද නෙමෙයි වෙනත් බලවේග තමයි එන්නේ කියන එක ඔබතුමා පැහැදිලිව කියනවා ඔව් ඇත්තටම මෙතන දෙවියන්ගෙන් නෙමෙයි මේක කරේ වෙනත් බලවේග හරහා තමයි මේ තීන්දුවක් ඉවත් කරේ ඉතාල පැහැදිලි ඔබට අපි පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ මෙන්න මේ කාරණය මේ දේවල් වල මේවා වෙන්නේ මොකටද කොහොමද වෙන්නේ මේ දේවල් ටික අපි පැහැදිලි කරගන්න ඕනේ එතකොට ඒ පැදුර දිගා වෙලා ඔබතුමා ඒ කටයුත්ත කරද්දී යම්කිසි බලවේගයක් ඇඟ ඔබතුමාගේ ඇඟට එනවාද අපි දැක්ක ඔබතුමා ගැහෙනවා ඔව් බලවේගයක් ඒ යක්ෂ බලවේගෙ මගේ ඇඟට ආකර්ෂණය වෙනවා නමුත් ඒ වෙලාවට තමයි ඒ තීන්දුව කපන්න වෙන්නේ ඒක තමයි මේ සිදුණු කටයුත්ත එතකොට අපි දැක්ක තවදුරටත් පුහුල් ගෙඩියක් තිබුණා යම් චිත්‍ර ටිකක් නිර්මාණය කරලා එතකොට බිත්තරයක් තිබුණා විවිධ දේවල් වල මොනවද මේ ඇඳලා තියන්නේ ඇයි මේ වගේ දේවල් කරන්නේ මොකද එයා ආසයි මහසෝහන් දේවතාවුන් වහන්සේ අහසයි එයාගේ රූපේ ඇඳලා තියෙනවනම් ඒකෙන් තමයි සූනියම ඉවත් කරේ අපි මං කිව්වනේ මහසෝහන් තීන්දුවකින් බන්ධනයකින් නීචකල තීන්දුවක් ඉවත් කරේ කියලා එතකොට එයාට ආවෙනික රූපයක් තමයි ඇඳලා තියෙන්නේ
ඉතා පැහැදිලි එතකොට තවදුරටත් දැන් මේ මේ කාර්ය කරාට පස්සේ මේ රෝගියා සම්පූර්ණයෙන් සුවපත් වෙනවද මේ මෙතනින් ඉවරයිද මේ කටයුත්ත නෑ මෙයා ඊට පස්සේ මෙතන තීන්දු කපලා ඒ දෝෂේ ඉවරයි නමුත් අපි මෙයා ආරක්ෂා කිරීමක් වශයෙන් අය දේවාලට ගිහිලා ඒවා එයා ආරක්ෂා කරනවා ඒ කියන්නේ ආරක්ෂා සූර්යයා පළඳිනවා හොඳයි එතකොට ඒ දේවල් කරාට පස්සේ එතනින් එහාට මේ ඔහුගේ භූමියේ තියෙන යම් යම් ගැටලු ඒ සියලු දේවල් මේත් එක්ක ඉවත් කරනවද එතකොට තවදුරටත් එතෙන් සිට වෙන කාර්ය මොකක්ද නෑ ඊට පස්සේ ඒ භූමියේ දේවල් කොටස් ගෙනල්ලා තමයි මෙතන මේ තීන්දුව ඉවත් කරේ ඊට පස්සේ මේ භූමි ආරක්ෂාවක් කියලා එකක් වෙනම දෙනවා ඒක දැම්මයින් පස්සේ ඒ සම්පූර්ණම සියලුම දේවල් ඉවත් වෙනවා හොඳයි අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි මේ 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 බලිතොවිල් සාන්තිකර්ම මේ දේවල් ඇතුලේ විවිධාකාර දේවල් තියෙනවා මේ ක්‍රමවේද අද වෙනකොට ඊට වෙනස් වෙච්ච ස්වභාවයකුත් තියෙනවා හැබැයි මේ විෂයන් වල වටිනාකමකුත් තියෙනවා අපි ඒ වෙනුවෙන් තමයි අපි කතා කරමින් මේ සිදුවෙන දේවල් ටික ඔබට පැහැදිලි කරන්නේ කෙසේ හෝ වේවා මේ ප්‍රශ්න කොහොමද නිර්මාණය වෙන්නේ කවුද මේ දේවල් දාන්නේ අපේ අවට ඉන්න අපේ පිරිස්ම නේද එහෙම නැත්නම් අපේ පවුලෙම කෙනෙක් අසල්වාසියා වෙනි තැනක තමයි මේ ප්‍රශ්න නිර්මාණය කරන්නේ සමාජයේ වැරදි අවබෝධයක් තියෙනවා නේද ඔබතුමාට පණිවිඩයක් දෙන්න හොඳ වෙලාවක් කියලා මම හිතන හැමදාම සමාජයට යහපත් දෙයක් ඔබතුමා යෝජනා කරා මෙවැනි අඩවින කොඩිවින කරන්න කියන එක නෙමෙයි අපි මේ කියන්නේ ඇත්තටම මේ සමාජයට ඔබතුමා මේ මොහොතේ දෙන පණිවිඩය මොකද්ද ඇත්තටම මම නම් කියන්නේ මේ මෙවැනි දේවල් කරන්න එපා කියන එක තමයි නමුත් අපි මෙතනදී කරේ ඒ කරපු දෙයක් ඉවත් කරන එක විතරයි. ඔව්. එතකොට අපි මේ හැම දෙයක්ම ඔබ වෙනුවෙන් කතා කරේ. එහෙමනම් ඔබතුමන්ගේ මේ කටයුත්තදී යම් වෙහෙස වෙලා ඉන්න හින්දා අපිට සමු ගන්න අවසරයි. අපි තව දවසක ඔබතුමා අපිට පොරොන්දු වුණා විදියටම මේ දේවල් කොහොමද මේ කාර්ය වෙන්නේ කියන එක අපිට ඇත්ත වැඩ කටයුත්තකදී පෙන්නවා. ඒ පිළිබඳව ඔබතුමන්ට බොහොම ස්තුතියි. එහෙමනම් අපි මෙතනින් සමු ගන්නවා. ඔබතුමාලා මේ නැවත ආවොත් මම මහසෝම් පිල්ලුවකින් අපිට කරගන්න හොඳ වැඩක් තියෙනවා නරකට හොඳ වැඩක් මහසෝම් පිල්ලුවකින් කරන හොඳ වැඩක් මං නැවත වාරයක් මගේ ළඟට ආවොත් මං මේ මහසෝම් පිල්ලුවකින් කරන හොඳ වැඩක් ඔබතුමාලාට දැක ගන්න සලස්සන්නම්. හොඳයි. එහෙමනම් සමු ගන්න අවසරයි ආයිබෝවන් කියලා සමු දෙනවා. ඔව්. ඔබටත් යහපත් දවසක් ප්‍රාර්ථනා කරමින් යහපත් හෙටක් ප්‍රාර්ථනා කරමින් අපි සමු ගන්න සූදානම් වෙන්නේ. හැම තැනකම අපි අවබෝධයෙන් දැකිය යුතු කතාවක් තියෙනවා. මේ තමයි විවිධ මේ කායික තලයේ ඉන්න මිනිස්සු හැම තැනකම සුවයක් සොයමින් ඉන්නවා. ඔවුන්ට මේ 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 දේවල් ප්‍රශ්න ගැටළු මොනවද මේ නිර්මාණය වෙන්නේ මේ හැම දෙයක්ම නිවැරදිව අවබෝධයෙන් දකිනවා නම් මේ හැම දෙයකටම විසඳුම දහම තුල තියෙනටත් පුළුවනි. හැම දෙයක්ම අපි ඔබට යෝජනා කරන්නේ යහපත් විදියට දකින්න අවබෝධයෙන් දකින්න කියලා. එහෙමනම් මේ විෂයන් වලට තියෙන වටිනාකමද මේ හැම දෙයක්ම අපි නිවැරදිව අවබෝධ කරගමු. අපි තවත් දවසක මෙවැනි අත්දැකීමක් එක්ක මුණ ගැහෙන බලාපොරොත්තුෙන් මේ පරිසරය ඉඳලා සමු ගන්නවා ඔබට නිරෝගිමත් යහපත් හෙට දවසක්ම උදා වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක ඔබට සුබ දවසක්.